මම ප්‍රකාශ කර පරිදි මේ සති තුනේ තමයි ඉන්ධන ගැන අමාරුම කාලය ඇවිල්ලා තියෙන්නේ. මේ දුෂ්කරතාවය ගැන අද තියෙන විශේෂයෙන්ම ගෑස් ලබා ගන්නටත් ඒ වගේම ඉන්ධන ලබා ගන්නත් තියෙන පෝලිං වලින් පෙනෙනවා. දැනට මේ රට ගෑස් ගේන එක නවක් පැමිණලා තියෙනවා. ගෑස් මෙට්‍රික් ටන් 3500ක් ඒ නැවේ තිබෙනවා. ඒත් මේ ගෑස් ලබා දෙන්නේ අපි විශේෂයෙන්ම තොගයට මිලගත්තේ අය. රෝහල් තියෙනවා, හෝටල් තියෙනවා, ඒ වගේම ආදාහනාගාරත් මේ කණ්ඩායමට ලබලා දෙන්නේ. ඊට පස්සේ එන නැව්වලින් අපිට අවස්ථාව ලැබෙනවා මාස 4ක ගෑස් ලබා ගන්න. දැන්ට තියෙන හැටියට දවස් 14ක් යනවා ඒක ලබා ගන්නට. නමුත් අපි බලාපොරොත්තු වෙන ඊට ඉස්සෙල්ලා ඒක නැවක් හරි ලංකාවට ගෙන්න ඒ ගැන දැන් සාකච්ඡා කරගෙන යනවා. ඉන්ධන පිළිබඳ තත්ත්වෙත් අද අපි ඇත්ත වශයෙන්ම ඉන්ධන අඛණ්ඩව ලබා දෙන්න තීරණය කරා. ඒත් අඛණ්ඩව ලබා දෙන්න පුළුවන් දැන් තියෙන ඉල්ලීමෙන් 50%ක් ලබා දෙනවා නම් පමණයි. ඒකෙත් ප්‍රමුඛත්වය දෙනවා විශේෂයෙන්ම විදුලි බල නිපැයීමට, ඒ වගේම ප්‍රවාහණයට, තවත් අත්‍යවශ්‍ය සේවා ගණනාවකට අපි ප්‍රමුඛත්වය දීලා තිබෙනවා. මේ අනුව දැන් තියෙන තොග ටික දවස් 7කට අපිට යොදවා ගන්නට පුළුවන්. ඒත් ඊට පෙර අපිට මේ මාසේ 16 වෙනිදා මෙට්‍රික් ටන් 40,000ක් ගේන නැවක් ලංකාවට පැමිණෙනවා. ඒ එක්කම අපි තවත් නැව් දෙකක් පෙට්‍රල් නැවකුයි ඩීසල් නැවකුයි ලබාගෙන තිබෙන්නේ. මේ අනුව දැනට මාසේ අන්තිම වෙනකන් අපි දැනට නිශ්චිතව නැව් ලබාගෙන තියෙනවා. ඊළඟ මාසේටත් අපි දැන් නැව් දෙකක් ලබා ගන්නට ක්‍රියා කරගෙන යනවා. ඊට පස්සේ ඉන්දියන් අලුත් ගිවිසුම් අත්සන් කරාම ක්‍රෙඩිට් ලයින් එක අපිට මාස 4කට ඇත්ත වශයෙන්ම මේ ඉන්ධන තිබෙනවා. ඒත් මේ සියල්ලම අපි දෙන්නේ 50%ක පදනම අරගෙන තමයි. දැන් මෙතන එක එක ප්‍රශ්න තියෙනවා අපිට මුහුණ දෙන්න. එක අතකින් අපි මේ අවස්ථාවේදී ඉන්ධන ගන්න ක්‍රියා කරද්දී ඩොලර් අපිට හොයාගන්න සිදු වුණා. ඩොලර් හොයාගත්තන් පස්සේ ලංකා බැංකුවේ රුපියලුත් තිබුණේ. අන්න එහෙම තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ මම කැබිනට් මණ්ඩලයට ගිහින් මුදල් මුද්‍රණය කරන්න අනුමැතිය ලබා ගත්තා. මේ සඳහා මේ රටට පෙට්‍රල් ලැබරද. ඒකයි අපේ ආර්ථික තත්ත්වය. මේක එක උදාහරණයක්. අපිට රුපියලින් ආදායම් නැහැ. මේ අලුතෙන් බදු ඉදිරිපත් කරන්නේ තවත් බදු කීපයක් තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන අවුරුදු අවසන් වෙනකොට රුපියලේ හිඟේ ප්‍රශ්නය අපිට විසඳන්න පුළුවන් වෙයි කියලා. ඩොලර් පිළිබඳ තිබෙන හිඟය ඒ වගේම විසඳන්න තමයි දැන් IMF එක සමග කණ්ඩායම් එක සාකච්ඡා කරගෙන යන්නේ. විශේෂයෙන්ම ජූනි 7 වෙනිදා මම ඒ සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂතුමිය එක්ක සාකච්ඡා කරා. අපේ වැඩ කටයුතු ශීඝ්‍රයෙන් කරන්නට කළා දෙන්න එතුමිය පොරොන්දු වුණා. එතුමිය ඒ වගේම කිව්වා 20 වෙනිදා ඒ කණ්ඩායම ලංකාවට එවනවා කියලා. දැන් ඒ ඊට පෙර අපිට තිබෙනවා විශේෂයෙන්ම අපේ ගත්ත ණය ප්‍රතිව්‍යාහගත කරන්නට. අපිට ඒ දැනුම නැති නිසා ලසාද් සමාගම හා ක්ලිෆර්ඩ් චාන් සමාගම් වලින් උපදේශකවරු ලැබලා තියෙනවා. ඒ අය අද ලංකාවට පැමිණලා තියෙන්නේ. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්න අපිට මේ වැඩ කටයුතු ජූනි මාසේ අන්තිම වෙනකොට අවසන් කරන්නට අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ වගේම ඊයේ මට ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහත්මයා කතා කළා ලංකාවට සහයෝගය දෙනවා කියලා විශේෂයෙන්ම ප්‍රකාශ කරා. ඒ වගේම ඊයේ වොෂින්ටන් දවල මන්දිරයේ තානාපතිවරුන්ගේ සාකච්ඡාවක් තිබුණා. එතනදී බයිඩන් ජනාධිපතිතුමා අපේ තානාපතිතුමාට කිව්වා ලංකාවට ඒ සහයෝගය ලබලා දෙනවා කියලා. එහෙනම් ඇමරිකාවත් මෙතෙන්ට එකතු වීම ගැන අපි විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. ඒ අයට ස්තුති කරනවා. ජපානය සමගත් අපිට ප්‍රශ්න තිබුණට දැන් ඒ සාකච්ඡා ආරම්භ කළා තියෙන්නේ.
mama e samaga sambandhaya pawathwagena yanawa ඊට අමතරව අපේ තානාපතිතුමා විශේෂයෙන්ම ජපානයේ විදේශ අමාත්‍යාංශයට ගිය අවස්ථාවේදී ලංකාව හා තියෙන සම්බන්ධකම් යලිත් අපි නගා සිටුවන්ට උමනා කියලා ජපානයේ විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශ කරා. ඒ වගේම මේ කලාපය බාර ජපානයේ විදේශ අමාත්‍යාංශය අධ්‍යක්ෂක ජෙනරල් තුමා අපේ විදේශ අමාත්‍යාංශ ලේකම්තුමිට දැනුම් දීලා තියෙනවා එන මාසෙන්ට බලාපොරොත්තු වෙනවා කියලා. මම විශේෂයෙන්ම ජූනි 10 වෙනිදා ලෝක ආහාර වැඩසටහනේ සභාපති ප්‍රධානී ඩේවිඩ් බීස්ලි මැතිතුමාට කතා කරා. එතුමත් එකඟ වුණා රටේ තත්ත්වය ගැන බලන්න විශේෂයෙන්ම එතුමත් එන මාසේ එනවා කියලා. මේවා සුබ ලකුණු. ඒ එක්කම දැන් චීනේ අපේ දැනුම් දීලා තියෙන අපිට ආධාර කරන්න ලෑස්ති පළවෙනිම කිව්වා AIIB සංවිධානයෙන් විශේෂයෙන්ම අපිට උවමනා ව්‍යාකෘතිවලට මුදල් ලබලා දෙනවා කියලා අපේ බීජින් නුවර හිටපු තානාපතිතුමාට කිව්වා. ඒ එක්කම මම චීන තානාපතිතුමා එක්ක තවදුරටත් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවෙන් අපිට උවමනා ආධාර අපිට ලැබෙනවා. ඉන්දියාවේ ඊළඟට ඩොලර් මිලියන 500ක් අපිට තෙල් ගන්න ණයක් අපි බලාපොරොත්තු වෙනවා. දැන් විගහටම ඒ පිළිබඳ ගිවිසුම අත්සන් කරන්න. අපේ තානාපතිතුමත් ආපහු ඉන්දියාවට යනවා මේ වැඩ කටයුතු ශීඝ්‍රයෙන් අවසන් කරන්න. ඉතින් විශේෂයෙන්ම මේ රටවල් වල අපේ ඉන්න තානාපතිවරුත් ඒ වගේම ඒ රටවල් වල ලංකාවේ ඉන්න තානාපතිවරුත් ඒ කරන සේවය ගැන මම විශේෂයෙන්ම ස්තුති කරන්නට කැමතියි. මේ එක්කම එක්සත් රාජධානිය, යුරෝපීය සංගමය, රුසියාව මේ රටවල් ගණනාවක් එක්කත් තවත් ඒක සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙන් විශේෂයෙන් මේ ගැන විශේෂ ප්‍රකාශයක් කරපු ගැන මමගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එහෙනම් ලෝකේ දැන් අපි දිහා බලනවා. ලෝකේ අපි එක්ක අපිට ආධාර දෙන්න ලෑස්ති. ඒත් අපිට තියෙනවා අපේම තියෙන අපිම ඇති කරගත්ත මේ ආර්ථික අර්බුදයේ විසඳන වැඩසටහන ඉදිරිපත් කරන්න. අපි අපිට උදව් කරන්න ඕනේ අනික් අය අපිට උදව් කරන්නට පෙර. ඒ නිසායි බලාපොරොත්තු වෙන්නේ මෙතන දුෂ්කරකම් තියෙයි, අඩුපාඩුකම් තියෙයි. ඒත් මේ ගිවිසුම් අත්සන් කරලා මුදල් ලබා ගත්තාම කිසිම එතන ඉඳන් අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගේන්න. එතකන් ඔබ සියලු දෙනාටම මම දන්නවා දුෂ්කර කාල තියෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. ඒත් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන එකත් ඒක දරා ගන්න එක ගැන මම ඔබ සියලු දෙනාටම ස්තුති කරනවා. අපේ කනගාටුව ප්‍රකාශ කරනවා මෙච්චර ශීඝ්‍රයෙන් මේ ප්‍රශ්න සියල්ලම විසඳන්න මේ එක සැරේ විසඳන්න බැරි වුණේ ගැන කෙසේ හෝ මේ ප්‍රශ්න විසඳන්න දැන් ක්‍රියා කරගෙන යනවා කියලා මම ආපහු කියන්න කැමතියි. එහෙනම් ඔබ සියලු